ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න. 2023 මාර්තු 31 වෙනිදා ඇදහිල්ලේ ප්‍රකාශයන්. මාගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ දර්ශනය සමග නොගැලපෙන සෑම දෙයක්ම වෙනස් වීමට යටත් වන බව මම ප්‍රකාශ කරමි. අසනීප කරදර හිඟය මධ්‍යස්ථ බව සදාකාලික නොවේ, ඒවා තාවකාලිකය. මා දකින දෙයින් මා සැලෙන්නේ නැත, නමුත් මා දන්නා දෙයට මා පෙළඹෙයි. ඒ දෙවියන් වහන්සේගේ ජීවමාන වචනයයි. මම ජයග්‍රහයකෙක් මිස කිසි විටෙක ගොදුරක් නොවෙමි. මම දෙවියන් වහන්සේ විසින් මැයූ සියල්ල වෙමි. ජේසුස් වහන්සේ කෙසේද මමද එසේම වෙමි. මෙය මාගේ ප්‍රකාශයයි. දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය. දෙවියන් වහන්සේගේ වචනය මා තුළ ආශ්චර්යමත් ශක්තියක් ඇති කරයි. මගේ ශරීරයේ සෑම කොටසකම ගැඹුරු වෙනසක් ඇති කිරීමේ බලය මම අත්විඳිමි. මම මෙලොවේ ඉතා විශිෂ්ට ජීවිතයක් ගත කරන අතර මම අසනීප සහ ජීවන තත්ත්වයන් කෙරෙහි සදාකාලික ආධිපත්‍යයක සිටිමි. මම ජේසුස් වහන්සේ තුළ ආශ්චර්යමත් ජීවිතයක් ගත කරමින් ජීවත් වෙමි. ආමේන්. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි. මම ශක්තිමත්, මම සෞඛ්‍ය සම්පන්නයි, මම ආශිර්වාදිතයි, මම පොහොසත්, මම බල සම්පන්නයි, මම අභිෂේකලත් කෙනෙක්, මම නිදහස්, මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක්, මම දෙවියන් වහන්සේගේ සහ මනුෂ්‍ය වර්ගයාගේ අනුග්‍රහය ලබා ඇත. මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි. මම වටිනා බීජයකි. මම ස්වාමීන් වහන්සේගේ නිවසේ සරුපල ඇති පොළවෙහි පැල කර ඇත. මම මාගේ ස්වාමීන් වහන්සේගේ භූමියේ ඇති තල්ගසකට සමානව සරුසාර වේ. මම නිසි සමයේදී බහුල ලෙස පළදරයි. මම ස්වාමීන් වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පිරිහරිතයකි. මම වැඩිහිටි වියේදී පවා නැවුම් සහ ජීවිතයෙන් පිරී ඇත. මම කොළ පරවී නොයන ගසකට සමානය. ජේසුස් වහන්සේගේ නාමෙන් මා කරන සැමදේ සරුසාර වේ. ජේසුස් වහන්සේගේ නාම මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ. මම අධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ලබා ගනිමි. මම ආත්මික ජීවියකි. මගේ ආත්මයට ප්‍රාණයක් ඇත. මගේ ආත්මය සහ ප්‍රාණය ශරීර රාමුව තුළ ජීවත් වේ. මගේ ආත්මය මගේ ප්‍රාණයට අනකරයි. මගේ ප්‍රාණය සවන් දෙයි. උපදෙස් ලබා ගනි. මගේ ශරීරයට උපදෙස් දෙයි. මගේ ශරීරය අවනත වේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි. දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය සෑම විටම මාගේ දිවිය තුළින් පැහැදිලිව ප්‍රකාශ වේ. මම මගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ සිත මෙන් එකඟ වීමට මම මගේ සිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පෙළ ගැසීමට මම මගේ සිතට අණ කරමි. මම මගේ කණ්ඩරාවලට සාස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි. මම මගේ මාංශ පේශීන් හා අස්ථිබන්ධන කොටස්වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි. මම මගේ පෙනහළු හා පටකවලට සාමාන්‍ය වාතාශ්‍රය සහ රුධිරය ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි. මම මගේ වකුගඩු අක්මාව සහ අග්න්‍යාශයට නිවැරදිව ක්‍රියා කරන මෙන් වදාළමි. මාගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත. මගේ ඇටකඩු සන්ධි සහ කාටිලේජ පෙළ ගැසී සවිමත්ව සහ ස්ථීරව ඇත. මාගේ සියලුම අත්පා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි. මගේ ඇස් පැහැදිලිව හා දෝෂ රහිතව පෙනෙන අතර මගේ කන් ඇසීම ඉතා තියුණු ලෙස ක්‍රියා කරයි. අලුත උපන් බිලිඳෙකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සම මුරුදුයි නිරෝගී. මගේ හිසකෙස් තදින් හිසට යාවී ඇත. මම මගේ හිසකෙස් හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් වසිලයන්ට ආන කරමි. මගේ දත් වීදුරු මස් හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපියම නිරෝගීව ශක්තිමත්ව සහ නිවැරදිව ක්‍රියා කරයි. මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායන හෝ මාරු එකිනෙකා සමග එකඟතාවයකින් යුක්තව ක්‍රියා කරන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායි කාර්යයන් ඉටු කරයි. මගේ ආහාර ජීර්ණ පද්ධතියට ජීර්ණය උරා ගැනීමේ හැකියාව ඇති අතර සියලුම ආහාර ශරීරගත වූ පසු අපද්‍රව්‍ය නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදුවේ.
මම සියලු වර්ගවල ඇබ්බැහිකම් මත්පැන් නිකොටින් මත්ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම තාක්ෂණීය මාධ්‍ය කල් දැමීම උපාදූප කම්මැලිකම අධික ලෙස නිදා ගැනීම උදාසීනකම ක්ෂණික ආසාව නිසා මිලදී ගැනීම යනාදිය සහ සෑම වර්ගයකම වහල් භාවයන් තුළින් වින්දනය ලැබීම ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරුවීමට යොමු කරමි. ජෙසුස් වහන්සේ කෙසේද මමද එසේම වෙමි. දෙවියන් වහන්සේ මෙයු සෑම දෙයක්ම මට ජීවය සහ සුවය වේ. එබැවින් ආහාර දූවිලි සතුන් වැනි දේවල් වලින් එන ශරීරයට හානි කරන සෑම දෙයකටම මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ ලෝක පද්ධතිය පාලනය මගේ අතට පත් කර ඇත. මගේ ප්‍රජනක පද්ධතිය උපරිම ප්‍රමාණයෙන් ශුක්‍රසෛල නිපදවයි, පහසුවෙන් ගමන් කරය නිවැරදිව තැන්පත් කරයි. මගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බ සෛල නිපදවයි, උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මැයු අයුරින්ම මගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම සෑම පටකයක්ම නිසි ලෙස ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමෙන් මාගේ ශරීරයේ කිසිදු අසාමාන්‍ය ක්‍රියා කිරීමක් ඇති නොවීමට මම අණ කරමි. ආමේන්. මගේ ශරීරයේ සෑම සෛලයකම ඇති විදුලි තරංග හා රසායනික අනුපාත සමගියෙන් හා සමබරව පවතින ලෙසත් නරක සෛල ජීර්ණය කිරීමටත් මම අණ කරමි. මාගේ සම්පූර්ණ ශරීර රාමුව රසායනික ක්‍රියාවලියන් සහ මානසිකත්වය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පරිපූර්ණ වේ. මහිමය වේවා. හාලෙලූයා. ආමේන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. සාමය වේවා.